රාහුල කෙනෙක් වෙන්න පැතුම් පතා ගත්ත කෙනෙක් ඉන්න නිතරම ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ පුතා වෙන්න පැතුම් පතා ගත්ත කෙනෙක් ඉන්න එයා පෙන්න ඉන්න කෙනෙක් නොවේ එයාට කියන්න බෑනේ මං ආසයි තථාගතයනි ඔබේ පුතා වෙන්න කියලා පුතා වෙලා ඉවරයි අනේ පුතා වෙන්න තිබුණා නම් කියලා පුතෙක් ඉන්න එයා කවදාවත් පැනවිමසන්න බුදු වෙන්න ඒවට ගමන් කරන්න නැති වෙනවා එයාට ආස හිතෙන්නේ රාජමාලිගාවේ තනියෙන් හැදෙන කුමාරයා වෙනවා රාජමාලිගාවේ තනියෙන් හැදෙන කුමාරයා මොකද තාත්තා අබිනිෂ්ක්‍රමණයේ සිට උන්වහන්සේ සමාජ සේවයට බහින පිය රජානෝ සමාජ සේවයට බහින අර කුමාරයා ඉන්නේ තනියෙන් වෙන ඒ කුමාරයට ආස කරන ළමෙක් වෙත්නම් ඔහු පැතුම් පතා ගන්න අනේ මටත් මාව අතෑරලා යන තාත්ත කෙනෙක් හිටියන අතෑරලා ගියක් කමන්නේ නැහැ මේ වගේ සම්පත් තියෙනවනේ අන්න එහෙම සිතුම් පැතුම් තියෙන දරුවෙකුත් බුදු කෙනෙක්ගේ දරුවෙක් ගාව හැදෙනවනේ බුදු කෙනෙකුගේ දරුවෙක් ගාව බුදු කෙනෙකුගේ දරුවෙක් ගාව බුද්ධ උප්පත්තිය ඒ කියන්නේ මේ බුදු වෙන්න උපදින මහ බෝධිසත්වයන්ගේ ළඟ ඉන්නවා නම් ඉන්නේ ඒ දේවදත්ත කෙනෙක් වෙනවා යාළුවෙක් හැටියට නමුත් රාජමාලිගාව තුල කුමාරයා වෙන්න සක්විති රජ පදවියට උප්පත්තිය ලැබූ කෙනෙකුගේ පුතා වෙන්න පැතුම් පතා ගත්ත කෙනෙක් අර තනියෙන් ඉන්න කාල සීමාව තුල අර කුමාරයා තනියෙන් ඉන්න කාල සීමාව තුල එයාට යහළුවෙක් සෙට් වෙලා ඔහු කියනවා ඔබේ පියා වැනි පියෙක් මට හිටියන මම බොහෝ සෙයින් සතුටු වෙයි කියලා ඔබේ පියා ඇත්තටම කුසබක්කන්දට රාහුලට තාත්ත නැහැ කුසබක්කන්ද කියලා කියන්නේ දීපංකර බුදුහාමුදුරුවන්ගේ පුතා වෙන කුසබක්කන්දට රාහුලට තාත්ත නැහැ තාත්ත නැති වුණත් කමන්නේ මේ වගේ සම්පත් තියෙනවා නම් ඔහෙලයි තාත්තට ඔහෙට සියල්ල හදලා තියෙනවනම් අනේ එහෙම කෙනෙක් වෙන්න තිබුණා නම් මට කියලා අර කුමාරයේගේ හිත සනස්සන්න යාළුවෙක් කෙනෙක් මොන කුමාරයේගේ රාහුල කුමරුගේ කුසබ බක්කන්ද කුමරුගේ සෑම බුදු කෙනෙකුටම උපදින රාහුලෙකුට යාළුවෙක් කෙනෙක් ආන්නේ යාළුවා නුඹේ අම්මට තාත්තට සෙට් කරලා දුන්නේ කවුද කියලා ඇහුවොත් ඒ යාළුවා නුඹගේ අම්මට තාත්තට සෙට් කරලා දෙනවා නුඹගේ මේ සංසාර ගමන සහ සංසාර පැවැත්ම මම මේ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා බුදු වෙන්න පැතුම් පතා ගත්ත නිසා නුඹ තනලා තියෙනවා නුඹගේ අම්මා බුදුන් පුදපු කෙනෙක් වෙයි නුඹගේ තාත්තත් බුදු වෙන්න බුදුන්ට පිට දීපු කෙනෙක් ඒ වෙලාවේ ප්‍රොපෝස් කරපු එකක් තාම එනු ඒ එන්නේ කවුරුත් එක්කද කියලා නුඹත් එක්ක වෙන නුඹේ නම නුඹේ අම්මා තාත්තට පටලැව්වේ බුදු කෙනෙක් වෙන දන්නේ නැති වුණාට මේ සංසාරේ කතාවෙන් චුට්ටක් කිව්වොත්